අවුරුදු 20ක් තිස්සේ රාජ්‍ය වැඩි සමාගම් වලින් දෙන්න තිබුණු EPF PTA කොච්චර තියනද? බිලියන් 5ක්. සමහර අය සල්ලි නැතුව බේටි ගන්න බැරුව මැරිලා ගියා. සමහර අය තාම බලා ඉන්නවා. මේ අවුරුද්දේ මුළු මුදලම ගෙවන්න ආණ්ඩුවෙන් ගෙවන්න කැබිනට් පත්‍රිකාවම මම තමුන්නාන්සට ආඩම්බරෙන් කියන්නේ අපි ඉස්සෙල්ලා තමුන්නාන්සලත් එක්ක තමුන්නාන්සල් ප්‍රශ්නට උත්තර හොයලා තමයි ප්‍රතිසංස්කරණය කරන්නේ. නඩු 2000ක් දාගෙන මේ මිනිස්සු උසාවිය යනවා. ඒ නඩු 2000 කියන්නේ ආණ්ඩුවට කොච්චර සල්ලි යනවද? අවුරුදු ගාණක් අපි නඩු කීකියා ඉන්නවා. කාගේ අයිතිවාසිකමද යට ගහලා තියෙන්නේ? මේ අපේ සහෝදරින්ගේ. ඒ නිසා ජනාධිපතිතුමා එක පාරෙන් එකට එකඟ වුණා. ඔව් අපි මේ සල්ලි ටික දෙමු. සල්ලි අපිට නැහැ. අමාරුයි තාම. හැබැයි කොච්චර අමාරු වුණත් කළ යුතු යුතුකම් කියලා જાතියක් රටක තියෙනවා. මේ අතර රටේ ආර්ථිකයට ඍජුව බලපෑම් මෙල්ල කරන බුද්ධිගලණය සම්බන්ධයෙන් මහාචාර්ය රොහාන් ප්‍රනාන්දු අදහස් පළ කළා. සියලුම වර්තාවල බුද්ධිගලණය මෙච්චරක් යනවා කියලා කියනවා. හැබැයි මම දන්න තරමින් මේ බහුතරයක් මේක නවත්තන්නේ කොහොමද කියලා හරියට කියලා දීලා නැහැ. රජයට මොකක් හරි වැඩපිළිවෙලක් හරි මොකක් හරි තැනක් තියෙනවා නිදහස් අධ්‍යාපනයේ ඉගෙන ගත්තා නම් අපේ ලංකාවට වැඩකරන යම් කිසි කාලයක් ලබා දිය යුතුයි ඒගොල්ලන්. එහෙම තත්ත්වයක් දැන් අපේ නැහැ. ඒ කට්ටියට වෙනවත් කරන්න කිසිම ක්‍රමවේදයක් අපේ නැහැ. මහා බැංකු වාර්තාවලවත් කොහෙවත් මේක නවත්තන්න කිසිම යෝජනාවක් ඇවිල්ලා නැහැ. මම දන්න විදිහට දේශපාලන පක්ෂවලිනුත් නැහැ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.